ඔබ සිලුම් දෙනා දන්නවා ජාත්‍යන්තර වෙළඳාම් බොහෝ වෙලාවට සිදුවෙන්නේ ඇමරිකානු ඩොලරය පදනම් කරගෙනයි. විශේෂයෙන්ම විදේශ නායකනින් පවා සිදුවෙන්නේ ඇමරිකානු ඩොලරය පදනම්වයි. මේ ගැන ඇත්තරම දැන් අදවිදි ගොඩාක් දෙනෙක් දන්න කාරණයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ වෙලාවේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක ඩොලරේ වැදගත්කම ගොඩාක් දෙනෙක් අවබෝධ කරන් ඉන්නවා කියලා මම හිතනවා. නමුත් මේ වෙද්දී බ්‍රසීලය සහ අර්ජෙන්ටිනාව එකතු වෙලා ඔවුන්ගේ පොදු මුදල් ඒකක නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. මේකට අදාළ මූලික කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොටත් සාකච්ඡා වෙලා තියෙනවායි කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම බ්‍රසීලයේ ජනාධිපති අර්ජෙන්ටිනාවේ යෙදිනේදී කරපු සංචාරයක් අතරතුරදී මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දෙරටම එකතු වෙලා පොදු දිනයක් නිකුත් කරලා තියෙනවා. මෙහිදී ඔවුන් සඳහන් කරන්නේ මේ මුදල් ලේඛකේ භාවිතා කරගෙන දෙරටේ ජාත්‍යන්තර වෙළඳාම් කටයුතු විශේෂයෙන්ම දෙරටේ ද්විපාර්ශ්වීය වෙළඳාම් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම ඉදිරියේදී ලතින් ඇමරිකානු කලාපයේ අනෙකුත් රටවල්ද මේ පොදු මුදල් ලේඛකයට එක් කරගන්න දැන් මේ පොදු මුදල් ලේඛකේ භාවිතා කිරීමට පෙළඹනවා කියලයි මේකලෝ කියන්නේ. මේ සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත දීර්ඝ ලිපියක් පළ කරලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් මගේ ෆේස්බුක් පිටුවෙන් පුළුවන් ඒ සම්බන්ධයෙන් ඌ සිංහල පරිවර්තනය බලන්නත්. කොහොම වුණත් ලතින් ඇමරිකානු රටවල් කියන්නේ ගෝලීය ආර්ථිකය නැත්නම් ගෝලීය නිෂ්පාදනයෙන් සම්බන්ධයෙන් සරකාවලට 5% වගේ ප්‍රතිශතයක් ඔය කියන විදිහට බැලුවොත් එහෙම ලොකු බලපෑමක් නොවෙන්න පුළුවන්. නමුත් අපි ඕවරෝල් බලද්දී මේක එක්තරා විදිහක නව ප්‍රවණතාවයක්. ඒ කියන්නේ ගොඩක් රටවල් දැන් ඇමරිකානු ඩොලරින් ඉවත් වෙලා තමන්ගේම වුණ නැත්නම් වෙන නිදහස් මුදල් ලේඛකයක් කෙරෙහි යොමු වීමට බලාපොරොත්තු වෙනවා. මේකට හොඳම උදාහරණය බ්‍රික් රටවල්. ඇත්තටම පහුගිය කාලේදී විශේෂයෙන්ම වර්තා වෙලා තිබුණා මේ රුසියාව, චීනය ප්‍රමුඛ රටවල් කොට වෙලා ඇමරිකානු ඩොලරින් වෙන්ඩු වෙන මුදල් ලේඛකයක් නිර්මාණය කරන්න. එදී සාකච්ඡා වුණා විශේෂයෙන්ම රුසියාව සහ චීනය රත්තරම් පදනම් කරගෙන තම මුදල් ලේඛකයක් නැත්නම් විදේශ ගෙවුම් ඒකකයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. නමුත් මේකෙන් පෙනී යන්නේ ඇමරිකානු ඩොලරයට තියෙන බලය යම්කිසි ආකාරයකින් ඉදිරියේදී අහිමි වෙන්න පුළුවන් කියලා. නමුත් අපි මේකදී අවබෝධ කරගන්න ඕන කාරණය තමයි යම්කිසි ආකාරයකින් මේ ඇමරිකානු ඩොලරය හිමි වෙලා තියෙන බලය අහිමි වුණා. විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර වෙළඳාම් කටයුතු දක්වන්නේ ඇමරිකානු ඩොලරේ පදනම් කරගෙන. හැබැයි මේක ඇමරිකානු ඩොලරෙන් පිටෙන් වෙලා වෙනත් මුදල් ලේඛකයකට ඔය කියන එකට දැන් රුසියාව, චීනය පාවිච්චි කරන එතකොට රත්තරම් මත පදනම් මූලධන ඒකකයකට ගියොත් එහෙම ඇමරිකානු ඩොලරේ සතු වෙලා තියෙන බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එහෙම වුණොත් සමහර විට මේ ගෝලීය ආර්ථික දේශපාලන තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්. තාම මේ ගැන නිසි ප්‍රකාශ කරන කල් මදි. නමුත් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.